අතුරුකිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ ක්ලබ් වසන්ත සහ තවත් අයෙකු පසුගිය අටවනදා වෙඩිතබා ඝාතනය කෙරුණා. ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබුණා. දේහය එහි තැන්පත් නොකරන ලෙසට තර්ජනය කරමින් මල් ශාලාවට දුරකථන ඇමතුම් දෙකක් ලබා දී තිබුණා. මෙවන් පසුබිමක මල් ශාලාව වවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබුණා. පොලිසිය සහ පොලිස් විශේෂකාර බලකාය ඒ සඳහා යොදවා තිබෙනවා. ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණා. අම්මාවෙන් නෝනලා කියලා දන්න නමුත් අම්මා කෙනෙක්. අම්මා කෑවද කියලා වටේ දාගන්නේ. දරුවන්ට හොඳ තාත්තා කෙනෙක්. ඒ නෝනට හොඳ මහත්කේ Facebook දාලා ඉගෙන දාතු සරසෙන හොඳ යාළුවෙක් හොඳ මිත්‍රයෙක් අන්න හොඳ වෙන මම නම් දැකලා ආයේ කෙනෙක් අම්මා කෙනෙකුට මේව දරුවෙක් අම්මේ කියලා. මට විතර අම්මනේ. යා මාවත් දාලා ගියා මුළු ලෝකෙම දාලා ගියා. පවුලේ ඥාතීන් හා හිතවතුන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියා. ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ බොරැල්ල පොදු සුසාන භූමියේදී. මේ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ලොකුපැටිගේ මස්සිනා ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු වැලිපන්න කුරුන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ඔවුන් එසේ අත්අඩංගුවට ගත්තේ බස්නාහිර දකුණු අපරාධ කොට්ටාසයේ මගනුයි. මෙම සැකකරුවන් සිටි නිවසද පොලිසිය පරීක්ෂා කර තිබෙනවා. ඒ වෙඩි තැබීම සිදු කළ පුද්ගලයන් මෙම නිවසේ රැඳී සිටියේ දයන්ද පිළිබඳ ඇති වූ සැකය මතයි. කෙසේ වුවද එම නිවසේ තිබී සැක කටයුතු කිසිවක් හමු වී නැහැ. එ අනුව සැකකරුවන් තුන්දෙනා මුදාහැරීමට පොලිසිය ක්‍රියා කළා. මේ අතර පොලිස් කොමිසමේ උපදෙස් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කරන ලෙසට පොලිස්පතිවරයා පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා.